2023 ලෝක කුසලාන තරඟාවලියේ 11 වන තරඟය පැවැතුන බංග්ලාදේශ සහන අවසිලාන්තය අතර ඇතරම මේ එක කණ්ඩායමක් තරඟ තුනක් ක්‍රීඩා කරන අවස්ථාව. ඉතින් අපි දන්නවා මේ සෙට් එක නැත්නම් ඊළඟ තරඟ පහ ගත්තාම ඒ තරඟ පහ අවසන් වෙනකොට සියල්ලෝම තරඟ තුන බැගින් ක්‍රීඩා කරලා ඉවරයි කියන එක තමයි අපි කලින්ම කතා කරේ. එතකොට 15 වෙනි තරඟේ තියෙන්නේ 17 වෙනිදා නෙදර්ලන්තයයි දකුණු අප්‍රිකාවයි. මේකේ ප්‍රබලම තරඟ දෙකක් ගැන අපි අවධානය යොමු කළා. ඒ තමයි ශ්‍රී ලංකාවට වැදගත් වෙන ඕස්ට්‍රේලියානු තරඟය සහ ඉන්දු පකිස්තාන තරඟය 14 වෙනිදා සවස දෙකට තියෙන. ඉතින් අනෙත් තරඟ නම් බැලූ බැල්මට ප්‍රබල කණ්ඩායම් ජයග්‍රහණය කරයි කියලා අපි කලින්ම දැනගෙන හිටියා වගේම දැනගෙන ඉන්නවා. ඉතින් වෙනසක් වුණොත් ඒවා පෙරලිකාර තරඟ බවට පත් වෙනවා. එතකොට බංග්ලාදේශයයි නවසීලන්තයයි අතර තරඟය අපි සාමාන්‍යයෙන් හිතනවා නවසීලන්තය ජයග්‍රහණය කරයි කියලා. අෆ්ගනිස්තානයයි එංගලන්තයයි අතර තරඟය 15 වෙනිදා තියෙන එක අපි හිතනවා එංගලන්තය ජයග්‍රහණය කරයි කියලා. 17 වෙනිදා තියෙන නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවයි අතර තරඟය අපි හිතනවා දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරයි කියලා. ඉතින් සාමාන්‍යයෙන් එහෙමයි. හැබැයි ඒක වෙනස් වුණොත් එහෙම පෙරලියක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. හැබැයි මොන නවසීලන්තය අපි හිතපු විදිහටම ජයග්‍රහණය කරනවා. ඉතාම පහසු ජයග්‍රහණයක් ලබා ගන්න 245 කඩලු නමයි බංග්ලාදේශය අලෙවිනි ඉනිම ක්‍රීඩා කරලා. ඉතින් ඒකේ සාර්ථකම පිතිකරුවා වෙන්නේ බ්‍රහීම් 66ක් 75ක දී ලබා ගත්තා. අනෙක් ක්‍රීඩකයෝ ඒ තරම් සාර්ථක නැහැ කියන්නට තරම්. හැබැයි පන්දු යැවීමේදී කියන්න ඕනේ ලොකි ෆර්ගසන් කඩලු තුනක් ලබා ගත්තා 49කදී, බෝල්ට් කඩලු දෙකයි 45කදී, මැට් හෙන්රි ටිකක් ප්‍රහාරයකට ලක් වුණා 58කදී කඩලු දෙකයි. එතකොට සැට්න පිල්ප්ස් එක කඩුල බැගින් දවා ගැනීමට සමත් වෙනවා. ඉතින් මේකේ වේග පන්දු යවන්න තමයි කඩුල් ලබාගෙන තින්නේ මේ චෙන්නයි ක්‍රිකට් ක්‍රීඩාංගණය. ඉතින් අපි මේව පොඩ්ඩක් ස්වභාවයන් බලාගෙන යන එක හොඳයි මේ තරඟාවලිය තුල. කවුද නැත්නම් මොන වගේ පන්දු යවන්නද කඩුලු ගන්නේ කියන එක. ඉතින් නවසීලන්තය නම් ඇතරම වේග පන්දු යවන්න ටික මේ තරඟ තුනේදීම දක්ෂතාව දක්වා කියලා තමයි පේන්නේ. ඒ වගේම සැඩ්නත් දක්ෂතාව දක්වා දඟ පන්දු යවන්න එක විදිහට. ඒ වගේම පිල්ප්ස් අපි සාමාන්‍යයෙන් දන්නවා පිල්ප්ස් එහෙම ඉදිරි පෙළේ දඟ පන්දු යවන්නෙක් නෙමෙයි. නමුත් ඔහුත් කඩුල්ලක් දෙකක් දබා ගන්න ස්වභාවයක් තියෙනවා සාමාන්‍යයෙන් පන්දු යවලා. ඒක පිළිතුරු නිර්ම ක්‍රීඩා ක්‍රීමේදී කොන්වේ 45යි, විලියම්සන් 78යි පන්දු 107කදී ඔහු ක්‍රීඩා පිටින් ඉවත් වුණ ආබාධයක් ඇවිල්ලා අතේ. එතකොට ඒ සම්බන්ධයෙන් දැන් කියවෙනවා ඔහු කියලා තියෙනවා ස්කෑන් පරීක්ෂණයකට යොමු වෙනවා කියලා. ලොකු දෙයක් නැතුව ඇති කියලා ඔහු හිතනවා කියලා කියනවා. ඉතින් ඒ ස්කෑන් පරීක්ෂණය අනුව තමයි ඉදිරි තරඟ ක්‍රීඩා කිරීම ගැන සලකා බලන්නේ කියලා ඔහු ඇතරම මාධ්‍ය වෙත පැවසුවා කේන් විලියම්සන්. ඉතින් ඇතරම ඔහුට ශතකයක් ලබා ගන්නට තිබ්බ අවස්ථාව තමයි ඔහු ක්‍රීඩා පිටින් ඉවත් වුණා ඒ ආබාධය නිසා. ඉතින් මිචෙල් නොදෙවි 89 පන්දු 67කදී ලබා ගත්තා. ඉතින් 248 ගැහුවා පන්දු අර 43කින් වගේ. ඉතින් ආයේ කතා කරන්න එහෙම දෙයක් නැහැ. රහමාන් එක කඩුල්ලක්, ශකිබ් එක කඩුල්ලක් ලබා ගත්තා. කඩුලු දෙකයි ගියේ. කඩුලු 8ක දෙවන්ත ජයග්‍රහණයක් ලබා ගන්නවා නවසීලන්තය. තරගේ වීරයා බවට පත් වුනේ ලොකි ෆර්ගසන්. ඉතින් නවසීලන්තය සාමාන්‍යයෙන් දැන් අතීතයේ අපි හාරා උස්සලා බලපුවාම 2015 දී පිට තරඟ තුනක් නැත්නම් පළවෙනි තරඟ තුන ජයග්‍රහණය කරලා තියෙනවා. ප්‍රබල තරඟ තුනක් 2015 ශ්‍රී ලංකාවට එකයි, එංගලන්තයට එකයි, ඕස්ට්‍රේලියාවට එකයි විදිහට 2015 දී ජයග්‍රහණය කරලා අවසානයේදී අවසාන මහා තරඟයට නවසීලන්තය ආවා. ඉතින් අපි දන්නවා දැන් අවසාන ලෝක කුසලාන දෙකේදීම අවසාන මහා තරඟ වලට ආවා නවසීලන්තය. ඉතින් ලෝකයේ සිටින ප්‍රබල කණ්ඩායමක් බවට දැන් පත් වෙලා තියෙනවා. ඉතින් මෙවරත් අනාමැකි වල ඉන්න කණ්ඩායමක් තමයි අවසාන මහා තරඟයේදී කියයි කියලා නවසීලන්තය. 4 දින අතරකට යයි කියලා අනිවාර්යයෙන්ම කියනවා. එතනිනුත් එහාට යයි කියලා තමයි විශ්වාස කරන්නේ. එතකොට වැඩිම දැන් බර තියෙන්නේ නවසීලන්තයයි දකුණු අප්‍රිකාවයි ගැන අවසාන මහා තරඟයට එයි කියලා. ඒක දැන් ගොඩක් පොඩ්ඩක් පෙරිලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියන එකත් කියන්නට ඕනි. ඉතින් මේ කණ්ඩායම් දෙක තමයි ලොකුවටම ඉදිරියට යන්නේ කියලා අපිට පේන්න තියෙනවා. දැන් ඔන්න නවසීලන්තයේ පිට තරඟ තුනක් ජයග්‍රහණය කරා. මෙවර ලෝක කුසලානේ එම දක්ෂතාවය කරපු පළවෙනි කණ්ඩායම විදිහට නවසීලන්තය වාර්තා අතරට යනවා. ඒ වගේම අංක 1 බවට පත් වෙනවා ප්‍රසාද ලකුණු පූර්වයේ. ප්‍රසාද ලකුණු 6.6.4 ලකුණු වේගය. හැබැයි අපි මතක තියාගන්න ඕනේ දකුණු අප්‍රිකාවේ ලකුණු වේගය ඉතාම ඉහළයි. ඔවුන්ගේ තුන්වෙනි තරඟයේ තියෙන්නේ මේ සෙට් එකේ අන්තිමේට නෙදර්ලන්තයත් එක්ක. ඔවුන් මේ තරඟයේ පහසුවෙන් ජයග්‍රහණය කරොත් අනිවාර්යයෙන්ම ඊළඟට ආයේ එන්නේ දකුණු අප්‍රිකාව තමයි අංක 1ට. ඉතින් ඉන්දියාවට මොනවා වෙයිද කියලා අපි බලමු ඉන්දු පකිස්තාන තරඟයේදී. ඉතින් එතන තීරණාත්මකයි පිට තරඟ තුනක් කාටද ජයග්‍රහණය කරන්නට පුළුවන් කියලා. ඉන්දියාවට හරි පකිස්තානයට හරි එක්කෙනෙකුට බැරි වෙනවා, එක්කෙනෙකුට පුළුවන් වෙනවා. ඒක අනිවාර්යයි. හැබැයි දකුණු අප්‍රිකාවයි නවසීලන්තයයි ජයග්‍රහණය කරයි කියලා හිතනවා. එතකොට මේ සෙට් එක ඉවර වෙනකොට මට පේන විදිහට නම් දකුණු අප්‍රිකාව 1 නවසීලන්තය 2 බවට බොහෝ දුරට පත් වෙයි. හැබැයි ඉන්දු පකිස්තාන තරඟයේ ජයග්‍රහණයේ ප්‍රමාණය අනුව සමහරක් විට වෙනස් වෙන්නටත් පුළුවන්. මොකද ලකුණු වේගය අනුව. ඉතින් ඔහම තමයි දැන් තියෙන්නේ තරඟ 11ක් අවසන් වුණාම. ඉතින් 12 වන තරඟේ ඊටාම වැදගත් තරඟයක් මේ තරඟාවලියේ ජනප්‍රියතම තරඟය. ලෝකයේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අහමදාබාද් ක්‍රීඩාංගණයේ ඉන්දියාව සහ පකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිතයි. ඊට කලින් පොඩි සංදර්ශනයකුත් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒක 12 මාට 1ට විතර තියෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. අපි බලමු 14 වෙනිදා දිනේදී එක මොකද වෙන්නේ කියලා. ඉතින් ඔහම තමයි තත්ත්වය ලෝක කුසලාන තරඟාවලියේ.
තරඟ 11ක් අවසන් වන විට ඉතින් ඉන්දු පකිස්තාන තරඟයත් එක්ක අපි නැවත කතා කරමු ලෝක කුසලානයේ තොරතුරු ගැන. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.